හයි පසනිවස මගි චන්ලෙකට ඔගලං ආදරයෙන් පිළිගන්නවා. ගොඩ ඩියස් පොන් දෙවෙලා තියනමං ඔගලන් අරගෙනනෙනවා කිය කොහමන දැන්ගේ හැමදයක්ම පැත්ත කර තියලා ඔන්න අදත්මට සිද්ධ වෙලා තියෙන ග්‍රීන් කඩ සම්බන්ධෙන්ම කතා කරන්න. හේතුව අතයි පහගෙි මංකරපු ඩිය ල් ඔගලන් ආපු කමෙන්. ඉතින් දැන් අද ඩිය ඔන්නම ගලතක කතා කරන්න යවා. ආ ාධිතක කෙනෙක්ද හෙමනතමට ආාිත් දරුවකින්වා ද එහමනොතින් ඔයාට දීන්කාඩ් එකටව කොලිෆයි වෙනවාද ඊළඟට ඒලෙවල් මුල්රගෙනද ඔබ් කැටගරයකින්ද මං ඇප්ලයි කරන්න ඕන කොයි එකද ොඳ හස්බ නැන්වයි දෙන්නටම පුළුවන්ද ඇප්ලිකේෂන් දාන්ඩ ඊළඟට තාම ලිංකෙ කෝපන් වෙලා නැද් ලිංකෙ කෝපන්වෙන්න කවදාද ඉන්දසි භාෂාව අනිවාර්යද එතකට ඕන එට් එක මගේ ජොබ් එක නෑ මංමොකද කරන්නේ එතකොට වයස බාධාවක් වෙනවාද ඊළඟට පුංචි බාලයි න්න ය ගුලන්ට ඒගොල්ලත් අර්ගෙනෙන්ට හොඳයිද එහමනතං ස්කෝලයන බාලයින්න ඇගුලන්ගේ සිංහල මාද්‍යෙන් ඉගෙන ගන්නේ ගොලන්ට හයවිල්ලා අධ්‍යාපනය ලබාගන්නකට ඒ බාදාවක් වෙයිද ඔන්න ඔයවගේ කරුණුකිපයක් තමයි මංගද මග ඩුවකෙන් කරන ඉති ඒක නිසා හොඳින් හෙම් කන්දන්න පහලින් අපි චප්ටස් දාන එ තොට ගලන්ටඒ චප්ට එකට හලවට අදාල කොටස විතරක් බලන්න අවස්ථාව තියෙන ති කහොමන මේ කතා කරන්න යන දෙවලට වැද ගත්තෙනවාන? තුවෙලාඉන්න මත්ත එක් එහමනවන්න අද අපේ වීඩෝ එකේ පළවනිම කාරණාව. ගොඩක් දෙන එක හප එකක් තමයි මම ඒලවල්වලින් ඇප්ලයි කරන්නද නැතැන් jobබ කැටගරිියකෙන් ඇප්ලයි කරන්න ද කියලා ඉතින් ඔන්න ඒ ගැන මං අයත් පැදිලි කිරීමක් කරනවා ඔගලන් ග්‍රීන් කාඩ එකේ අපපලිකේෂන් දානකොට මං ඔගලන්ට මීට කලිනුත් කිව්වා කිසිම ඩොකමට් එක අවශ්‍ය නැ. ද ඒයවස්ථවෙදි යාලට ඕන බොරුවක් කිය පපිේෂන එක දදාන්න පුළමන් හිතනහම කිවහ බහොම පැදිිවෙේ කියලා ඕනිම බොරුව ඉන්ෆෝමේෂන්න එකක් දාලා ඔගලන්ට ග්‍රීන්කාඩ් පලිේෂ් එක දාන්න පුළුවන්. මොකද ඒවෙලා වෙදි වඩ කිසිම දෙයක් ඔප්පු කරල පෙන්න්න නැහැ. ඉතිං ඒක නිසාතා මයි මම ගිය සැරේ කතාගරපු වඩියෝ එකේදී බොම පැදිිව කිවේ ඔයා ග්‍රීන්කාඩ එකට කොලිෆයි කරන කැටගරිස් ක්‍රයිටීරයා දෙකක් තියෙනනවා කියලා. ක පලෙනනිිය එක තමයි ඔයා ඒලෙවල් පාස්සල තියෙන් ඕන හෙමනැත්තන් ඔයාට ඔයා ට කොලිෆයිඩ් ොබ් එකක ඔයා ඉන්න ඕන. කරන්න ඕන කරලා තියෙන් ඕන. ඉතින්ද මේ දෙක අවශ්‍යවෙන්නේ ඔයා ග්‍රීන් කා දෙක වින් කෙරුවතිං විතරයි. ඇැදලිද ග්‍රන් කාර්ඩෙක විින් කරුවති විතරයි ඔයාටම මේ හැම ප්‍රශ්යක් බලපාන්න. ඔ හැයි ග්‍රන් කා ඩෙක පිේන්න එක දදාන ගොටමෝගලන්ට බොම පහැදිිවකිවේ ඔයා මේ කැටගරිස් දෙකින් කොයි කැටගරියක අයටතේද කොලිෆයි වෙන්න කියලා බලාගන්න කියලා. ඔය ග්‍රීන් කාඩෙක්ක විින් කෙරුවතිං එතලින් එහට ප්‍රසෙස් එකේදී. ඔයා හරියට දැනගෙනනඉන්නඕන ඔයා කොයි විදිහටද ඔයාගේ ඩොකමන්ස් සබමිට් කරන්න කියලා. එත්තකොට දැන් ඔයා ග්‍රීන් කාඩ් පලිකේශන් එක. පුරවන වෙලාවෙදී, ඔයාගේ අහන එකමදේ තමයි ඔයාගේ Eඩියකන් කලෆිකශස් මොනාද කියලා. එතකොට එත්න දවට දාන්න පු හයි කූල් කිය තියන කියන ඩ්වන් වල් පස් නැති කියන එක එමනතන්වා ඩිගික කරලා තියන එක දන්න පුුවන්. එහෙම නැතුව ඔයාට ඒලෙවල් පාස් නැති කෙනෙක්නං ඔයාට සම් හයිස්කූල් කියලා සිලෙක් කරලා ඔයාගේ අපපලිකේෂන් එක දන්න පුළුවන් ඔයා ඒ සම් හයි ස්කූල් කියලා සිලෙක්් කරන්නන්නේ ඔයා අඩ්වන්ස් ලෙවල් ෆෙල් ඒ වුනාට ඔයා මේ වෙනකොට බලාගන්න තියෙනවා ඕනෙට ඔන්ලයින් එකට ගිහිල්ලා ඔයා කොලිෆයිඩ් වෙන රැකියාවක් කරනවා කියලා. යදක තමයි යා දැගෙනින් නෝන. ඔයා ද්‍රීන් කාார்ඩෙකට සිෙක්ටුනතින් විතරමයි ඔයාට ดො. ඒල ඒදවල් සබිට කරන්න න ගේසේ මකර වඩියක ැලුව නඇත් මත ලින්කහක දානවා ගලට එක ගහිම බලන්න පුලුවන්ද මේ බල ඇතටකට මහිතන ගලන්ට තවත් පැහැදිලිවේ මනාත් ම වඩුව එකේදී කලින් වීඩුවකේදී කතා කරලා තියන්නේ කියලා තිං එහෙමන දන්ාය මග ඇල්ලහන්නපා එවල් මම් පාස්නෑ මට ගජබ් කැටගරියක මොකද හෙම එහෙම කියලා දාන්නවශ්‍යතාවයක් නැහැ. ඉතින්වාට ද මම්මිට කගිය අවුද්දය ම කරලා තියෙනවා ග්‍රීන්කා ඩැපලිේෂන් එක ෆිල් කරන වීඩුව එක මඟොන්නද. මේක දානවා ඒවඩ කෙලින් එක ම මෙතන දානවා ඒක බලන්න්න හැබැයිද මේ අවුදේ ඔය අපපිේෂන එකකට ඩ ටික් වෙනස් වෙනවා මොකද මේ අවුද්ධන අපට පස්පොට් එක අවශ්‍යන ඇති නිසා. ඉතික නිසා මේයවුද්ධෙ කොහමද පිල් කරන්න කියලා මට තාම හරියට කියන්න බැහැවුණට ඔය දැගගේ අවුද්ධය පපලිකේෂනකට ගඩක් සමමාන පපිේෂන එකක් තමයි බොෝවිට ෝගලන්ට ෆිල් කරන්න වෙන්නේ. hesitation ට ක්ම ද බට ना හ කියලා कि लि openपन වෙලා තියෙන් තිन लि को මේෙන kang ओ වෙला නැ है ති ගොඩा තැङල िපपा रतකිවා එකේක දවස් කියලා තියනවා හවल දවට openपन වා හම කියලා इති දැ ෆල් ට් හෙමන තැන් නිල බ්සයිට්ේ කිසිම සඳහනක් නැතුව මම මගේ මගේ චැනල් එක හරහා දවස් කියකිවනහනමුත් ම හැමතිස්සම කියපු දෙයක් තමයි පලවෙනි සතියේ ඔක්තොම්බර් මාස පලවෙනි සතියේ මේක ඕපන් වෙනවා ඒක ලෑස්සි වන්න කිය ති දවස මක් නෑ ඔගලන්ට ලෑස්ි පට ඉන්නවන ඔප නා කියලග හි බල දැනගත්තු ගමන් ඔයාලට පුලුවන්ගිල සබ මි කරන්න ගලගගේ ිේෂන්න එක. ඊල්ළඟට හැමෝ මහනයක් තමයි ඉන්ගලි ඉගලි අවශ්‍යද ඉති ම හැමදම. ඒ ඉංග්‍රීසි භාාව නොදැන්නාගෙන ඉන්දීීම මෙහමනැත්තන් ඔයා ්ලුවන්ට ැවුණාට ඔයාට ග්‍රීන් කාඩකට ඇප්ලයි කරන්නවත් ඉන්ටවීවට ෆස් කරන්නවත් ඒක බාධාවක් නෙමෙයි. කොහොම නමුත් මතක තියාගන්න ඇමරිකාව කියලා කියන්නේ අප මහ කතා කරන භාෂාව තම ඉංග්‍රීසි භාෂාවක්. ඉතිං ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනීමක් තියෙනවා කියලා කියන්න. ඔයාට මේරට ඇවිල්ලා හොඳ රැකියාවක් කරන්න ඔයාට හොඳට හොඳට ජීවත් වන්න ලොකු පහසුවක් වෙන හමනැත්ත ඔයා මෙහැවිල්ලා භාෂාවලුති ගෙන ගන්නු ඉතින් ඒවගේ ගොඩක් දේවල් කරන්න වෙන හැබැ ඒක බැරිකමක් නෑ ඔයාට වුවමනාව තියෙනවන ඕන දෙයක් කරන්න පුොුවන් ඔය හැබැ ඉංග්‍රීසි භෂාව පිඳව දැනක් තියෙනවා කියලා කියන්න ඔයාට මෙහැ ඇවෙල්ලා ඉක් මනට සෙතල් වෙන්න ලේසි කියන. එකඉති ඒ නිසා යායහ ප න්ග්‍රී ඕන ඉන්ග්‍රී න වාද. ලා ඉති ම දිගට මොය ගැන කතා කරලා තියෙනවා ඔගලන්ට මම ගේිය පාරත් දැම ග්‍රී කාඩ් සම්බන්ධින් කරපු ීඩිය සොක්කොම එකතුවක් මහදලා තියෙනවා ඒ පලේලිස්ට එකට ගිහම ඕගල්ලන්ට මේ ප්‍රසෙස් එක ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්ගේ අතර මං විතරක්න මේේදන් අපේ ලංකාව ගොඩක් දෙන චනල්ස් කරනවා මේ ග්‍රීන් කාඩ් එකක ගැන කතා කරවා ති හැම තැනමතම යන්න ගිහිල්ලලා බලන්න ගිහිල්ල අහු කන්දෙන්න්නට මොකද අපි පවරත්තුවයාලට වැරදිදඒ නොල ග්‍රීන් කාඩ් එකක කොස්් වන දෙයක්. ්‍රී ඩ කරන්න බැරි කෞරුද ර ම ශ වාස ක ති ලංකා ද හැම ත් හර ගලට ද කර ති ගේ දව හරි කාව යාටේ අවශ්‍යාව තිය වන ඔයා දැන ගන්නුන ග හිල්ල බල ඇහු කන්දීල ඉගල ගන්්ඩ. ඒ ගැන අධ්‍යායනය කරලා ඒ ගැන තොරතුරු ලබාගන්න ඉතින් දැන් ඕගොල හරිවාසනාවන්තයමකත් අපි මේවල්ට මෙහටේන කාල අපිට කිසිම දෙයක් තිබෙන අපි තනියෙන් අපි කට්ටකාලා අපි හොඳටම පේජීවිතේ දේවල් වරද ගැෙන සල්ලින ඇතිකරගෙන එහෙමතමයි අපි ගොඩක් මෙහෙ සෙටල්ල වුණේ සෙටල් මේේ තත්තර ඇල්ලලාතිය ඉතින් ඒකනිසා උගලන්ට හැමදේම දැන් තියෙනවා ෆෝන එක තියෙනවල ිහිල්ල ඔගලන්ට හොල ලන්න පුලුවන් ඉතිංඒ එක කරන්න ඊළඟ කාරනාව තමයි දන් ඕන ටොන්ලයින් එක ගහලා ඔබ් එක බලන එකත්මට දැනි නවා ගොඩත් දෙනෙක්ට ඒෙක් ප්‍රශ්ණ යවා ඉතින් දැන් ආයත්මඒක ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕගල ඕන එට්ට එකේ යාගේ ජෝබ් එක බලනොකොට ඔයාගේ ොබ්බ එක ඔයාට තියන ඩෙසිගනේෂන් එක එහෙම පිටිම්ම ගහලා ඔයාට පුළුවන් හොයන්න ඔයාගේ ජොබ් එක තීචනං ඔයා ඔයා ඩ්‍රයිවනං ඔයා ්‍ර් මන්නක් ඔයාට ඒ විදදිහටම ටයි් කරපුහාම ඔයාට යට ඒ අයට ගොඩා ඔයාගේඒ ඩ්‍රා්මන් කිය එකට අදදාළ ජොබ්ස් ගොඩාක් කෙන්ම ඉතින් ගිහිම් බලන්ද එකින් එක බලන්නා මුොකද්ද මේකෙන් කියන මොකද මේකින් කියන ඕපන් කරළ බලන්න ඒක ඒ දී තිය ඔයාගේ කේක රැකියාව යටත දීලා තියෙන ටාස්කස් වගේ කහෙමනැත්තං ඔයා ඔයාගේ ඒ රැකියාවට අදාළ වගකීමේ රැකියාවට අදාළවත් තියෙන ඔයාට ඉදිනෙදා කරනට යුතු ගොල්න් ලිස්ට් කර ඉති ඒ ලිස්ට එක බලපුහාම ඔයාට තේරෙනවා ආ මේ රැකියාව නෙමයි ම කරනක හොඳදටම එක්ස්පලන් කරන්න මෙන්න මේක ඉතින් ඒ විදිහට තමයි ඔයා රැකියාව කොලිෆයි වෙනවාදදි කියලා බලනෙත් සමහරක්කාය මදන්න මහිදනේ කම්පැනීස්සලනම් මුදල කියනා මෙන්න මේ රැකියාව මේක නෑැකිෙි කම්පැණිගේ නමින් ඔොන්න බෑ රැකියාව ඔයා කරන රැකියාව හරියට ඔයා ටීචද ඔයා නර්ස්ද ඔයා ඩොක්ටද ඒමනක්තං අනිදේ තමද ඔයා ඔයා ඉන්න ෆිල් දෙකේ ඔයා කරන රැකියාවට අදල්ල එකනවාගේ කියයා වෙද ඒ එක්ස්ලේන්වෙන වචචන තියෙනවා. අපි හිතම ඔයා ඉංජිනිය කෙනෙක් යි ෆිල් දෙ එකන්න ඉංිියය කෙනෙ. එතකොට ඔයා පුළුවන් වැද ොෆ්වය පැත්තනෙඉන්නේ ඔන්න සොෆ්ට්වයා කියන වචන ටයිප් කරලා සර්ච් කරපුහම ඔයාගේ සොෆ්ටවයා කියන ෆිල්ඩ එකට අදාළ හැමා ඔොබ් එකක්ම පහල එනවා. එතකොට ඔයාට ගිහිම් බලන්න පුළුවන් ඔයා කරන රැකියාව හරියටටම තියන්නේ. ඔයි ජොබ් එක යටතෙද කියලා ඉතිං මංමටිකආය පහැදිලි කරේ ඔයා මට කිව්වට මෙන්න මේක තමයි මගේරැකියාව මට මේක නෑ කියලා කිව්වට මටහෙම ඔයන්න බෑමකද ඔයාගේ jobබ රස්පොන්සිබිටස් මොනාද. ඔයාගේ ජොබ්ක ඔයා මොන විදිහටතුදවාගේ ජොබ්කට දීලතියෙන් වාගේ ආයතනයෙන් ඔයාාව මොන විදිහයටට හඳන්වන්නේ. ඒවා දන්නේ ඔයා ඉතිං ඒක නිසා ඔයා තමයි ගිහිල්ල බලන්න ඕනිමකද දෙ ඒටිවත් අපිට කරගන්න බැරිනං අපට මෙහැවිල්ල සවයිවෙන්න බෑතිහර කනගාටය වන්නන් මටේකෝග. ට කියන්න වෙනවායිති කරුණා කරලා ඒ ගැන හොදම මංහම තිසම කිය වාලට මෙහැ ල්ලා අපට ෆයිට කරන්න වෙ ගොඩක් මට් මිස්ුත් ක ඉතින් අපි ස්මාට න නැත අපිට හැවිල්ල සව හරියා ට පස තමයි ගඩත්දන්නේ කම්පලෙන්න් කරන්න පට ග රික කිය ජීවත් බ මේ අරකනෑ මේකන හරිම ට්‍රෙස් පුල් ති ඒක වෙන්නඩ හේතුව තමයි. අපි ගොඩ ටකක් එලියට ගිහිල්ල තිකම් මහන්සවෙලා දේවල් කරන්න කැමති නැත්තියක. ඉතින් එක නිසා ආදරෙෙන් ඉල්ලන්නවා ඔයාඇමරිකාට තරන්න මේ ඕන රටකට අන්ඩයන්වනම් යා කළ යුතු දේවල් කොටසක්තියෙනවා ඒ කොටස අනිවාරයෙන්ම කරලා ඉන්න. ඊ ළඟට අහපු ප්‍රශ්ණයක් තමයි වයස බාධාවක්ද කියලා. ග්‍රීන් කාඩ් එකට ඇපලිකේෂන් දාන්න පටන්ගන්න පුළුවන් වයස කියලා අවුරුදු දහට කියලා කියන්නේ අපි ලංකාව ගතවතින් අපි ලංකාව අඩ්වන්ස් ලවල් කරන්නේ අවරුදු දහාටයදී නිසා. අපිහිතමක ඔ අුරු දාසේද ඒලවල් කෙරුවතින් හෙම ඔයාට ඩවන්ස් ලවල් කොලිකශ එක තියෙනවන ඔයාට පුළුවන් ඔයාගේ ඇපලිකේෂන් එක දාන්ට. එත කොට දැගේ. පටන්ගන්න වයසෝයි විදිහට කිව්වට යට උඩටයනුකටේ කියනන්නේ අවරුදු හැට හදාන්න බැහැත්තෑවට හසුවට හැ ප්ල කරන් බෑ කියලෙක් නැහැ. කොහොම නමු අපි හැමෝම මතකතියාගන්න ඕනි දෙයක් තමයි අපි දැන් අපි ලංකාවේ ජීවත් වෙලා ජීවත් වෙලා අවරුදු පහක් හැටක් ලංකාවේ ජීවත් වෙලා අවුරුදු හැටේදී ඔයා ග්‍රීන්කාඩ්හ ඇදිලා මෙහෙට ආවතිං ඔයාගේ ජීවිතය සම්පූර්ණයම අලුතෙම මෙහ පටන්ගන්න වවා. ඉතිං ඒකට ඔයා කොයිතරන් දුරට ඒ අියෝගයට මූුණ දෙන්න ලැස්සිද කිය එක මත තමයි ඔයා තීරණය කරන්න ඕනි ඔයාට ග්‍රීන්කාඩ් දිනලා මෙහෙ එන්න පුළුවන්ද කියලා. මොකද මම් මේක කියන්නේ අපි ගොඩක්ද දෙෙකට ගොඩක් වැඩිහිතය ම දකලා තියෙන මෙහ ඇවිල දෙ අපේ යාලුවන්ගේ පේරන්ස් ලවුණන් මෙහ ල්ලා ඒ ගොල්ල හරියාකමැතිම මෙහෙයි. ගොලන් කියන අපිලංකා වෙද ගොඩක් හටම හැට ද හෙ හිට පොද ම පහම අපේ හරි එක ඒ තැනකට කොටුුවෙන් වෙලාවල් තියෙනවා අපේ අපේජ මහි ජේීවිතේ හරි කාරය බහොලයි මොද අපි සමහරු රස්සාවල් දෙක තුනක් කරනයින්නවා. ඉතින් ඒක නිසා ඔයා ඒ අබියෝගයට මන දෙන්න සූදානම් නං විතරක් ඔය ගොඩක් වැඩ හිටියෙක්නම් මං කියන වරුදු පනහක හැටක කෙනක් නම් චුට්තක් ල් පනකරනමකද ඔයා ගෙන ඔයානෙදන්නන්නේ. ද මදන්න මටන වුද පහන්ගේ හටකුණන මටකොහැ ගල ම දමති මටමට විශවාස මට හිසව වෙන්න පුුවන් කියලා. ඉතින් ඒ ආත්ම විශ්වාසය ඔයාට තියෙනවා න සි ැටලුවක් නෑ මෙ හේ වයස කියන්නේ ඉත් ජස්ට නම්බ ඒ කෞරුද ගනගන්නන්න හන්ෙන්න රැකියාවක දවාගේ හන්ෙන්න වාගේ වයිස කියද කියලා දෙන ලංකාවෙෙන එඩද්‍රසෙකයි ගෑනු පිරිමි බ ඔකෝ මහ ුව. මෙහෙ කිසිම දෙයක් කහන්නෙ නෑ. ඉතින් ඒක නිසා මඟයිත් කියන්න ඔයා තමයි තීරණය කරන්නඕනක් ඔයාට පුළුවන්ද ඇවිල්ලා ජීවත් වෙන්න කියලායිඉති ඒක මගින් ඇහුවට මට කියන්න බැහ. ඔයාට ඇවිල්ල මෙහ ජීවත්වෙන්න පුළුවන්ද කියලා. ඊලඟට අහදේ තමයි ම රිටයිඩ ටීච කෙනෙක් ම රිටයිර්ඩ බැංක්ක කෙනෙක් මට මෙහැවෙල්ලා. ලන්ද සර්වයිවෙන්න කියලායිති ඒයත්මට අර කලින් කතාවම කියන්න ඕනේ ඒ වගේම තමයිදැන්. ඒ අහන්න ඔ ඇඩවන් ලෙව ෙල් මද රිටයිඩ ටීච කෙනෙක් මට පුළුවන්ද ගිහිල්ලා මේ ග්‍රී කාඩ් එකකට ඇප්ලයි කරන්න කියන ප්‍රශ්නං ඔයා ඒයහන්නේ. ද අය කියන්නවා මගේ කලින් ඩියෝ එකට ිහිල්ල බලන්න. මොකද ඔයා පහුගේ අවුරදු පහ ඇතුළතදි රැකියාව කරලා තියෙනවලම් විතරයි. ඔයා රැකියාවෙන් කොලිෆයි කියලා දනං ගන්න. ඉතිං ඒනිසා එකතා පහපොඩ්ඩක් ගිහිල බලලා තවත් අවබෝධයක් ලබාගන්න ක කියලා මංඟෝගළගේ ආදරරිං ඉල්ලනවා. ඟටන්න බොම දගත් දෙයක් වැදගත් ප්‍රශ්නයක් මගින් හල තියවා. ඒ තමයි ආබාධිත අයට පුළුවන්ද ග්‍රී කාඩ් එකට ඇප්ලයි කරන්න නැත්තං ආබාධිත දරුවයකින්නවනං පුළුවන්ද ග්‍රීන් කාඩ් එකකට ඇප්ලයි කරන්න කියලා. එතකොට දැන් අප ඔය ප්‍රශ්නය අහන්නම අපි හිතනවා ලංකාවේ ආබාධිත දරුවයෙකටය. බාධිත ඩහිටියකට ඇස්පේ ඇැති කෙනෙකුට ඒ වයසක කෙනෙකුට. සලකන විදිහට තමයි ලෝකෙ හැම තැනම ඒ අයට සලකන්නේ කියලා. ඉතින් කරුණා කරලා මතගතියාගන්න ලංකාව කියන්නේ වෙනම තැනක් ඒ එක දැන් එඩෙන්ඩම නරක තත්වයට පත්වන තැනක් නැති ලංකාවත් එෙක්කලා කම්පයා කරන්න පා සසඳන්්ඩෙපා ලෝකය අනිත රටවල්. ෝමනමුත් ැන් ලංකාව වගේ නෙමේ මේ වගේ රටකට ආපුහාම. ආබාධිත දරුවෙක් වෙන්න පුළුවන් ආබාධිත කෙනෙක් වෙන්න පුළුවන් අපි ගොඩක් ආදරෙන් සමාජයමයි ගොල්ලඟ රැකබලා ගන්නවා. ඒ ගොල්ලට ගොඩාක් බනිිෆිටස් තියෙනවා. ඉතිං ඒක නිසා ඔයා ආබාධිත කෙනෙක් වීම ඔයා ග්‍රීන්කාඩ්ෙ එක ටපලයි කරන්න නුසුදුසුමක් නෙමයි ඔයාට ආබාජිත දරුවෙක් කන්නවා කියලා ඔයාාව කිසිම වෙලාවක ග්‍රීන් කාඩිංට වවෙෙන් ෆෙල් කරන්නේ නෑ. ඒක අපේ රයිට් එකක් ඒ අපිට තියෙන අයිතියක්. ඔයා ඔයා අබාධිත දරුවෙක් කල යාට යාගේ අයිතිං නැතිවවෙන්න නැහැ යටට ජීවත්වීමට තියෙන අයිතිය එයායට හොඳ ජීවිතයක් ගතකිරීමට තියෙන අයිතිය යට නැතිවෙන්න නෑ අබාධිත දරුවෙක් කුණා කියලා. දෙැ මන්දන්නවා මට මතක මහිත නුමාරියාගේ ඉන්ට්‍රීවෙ එකක් මං බැලුවෝ යාගේ බාටර් ඩිස්සෝඩේක් තියෙනවා කියලා ටීචස් ලහෙම ගොඩාකේ දරුවව ගොඩක් ඉල්ට්‍රීට කරලා තිබ්බා කියලා දැන් මෙහ එහෙම නෑ මෙහි ස්කෝලවල වෙන ගොලන්ට පහසකන් තියනවා ඒ ගොළඟ බලාගණඩ වන්නම අයඉන්නවා දෙමමාපියෝ ඒගොලඟ බලාගන්න වන ඒගොලට වෙනම ගෙවීමක් කරනවා. ඉතිං ඒක හින්ද මතක තිහගන්න ලංකාවේ විදිහ නෙමෙයි ලෝකෙ හැම රටක්ම. ලංකාව හොඳයි. අප අපිපදිච්චරට තම ඒවුණට ඒ ඇවිල්ල තියෙන කල්චයක එදැංකාලයක් තිස්සේ අපිට පුරදු කරවල තියෙන දේවල්ෙක් කලා ඒ විදිහට නෙමෙයි මේ රටවල්වල අපේ අයව බලාගන්න දතවට සාමානය පුද්ගලයෙකුටත් වඩා වැඩි අයිතිවාසිකම් ප්‍රමාණයක් හම්බ වෙන අබාධිත පුද්ගලෙකට ආාධිත කෙනකට මේ හැම තැනක්ම ආබාධිත අයට ඇතුල් වන්න පුළුවන් විදදිහට එගොල්ලන්ට වාහනයක් ුණ ද්‍රයි් කරගෙන ගිහිල්ල පාක් කරල එගල්ලට බැහල ගිහිල් එගල්ලන්ගේ ජීවිතය කට යුතු කරගන්න පුුවන් විදිහට තමයි මේ රටවල් හැදිල යන්නේ ඉතින් ඒක ලංකාවට අමුතු දෙයක් වුණනාට ඒ රවාගේ හටවල් වල මුතුයක් නේතින් එක නි ම ෝගලග දැනුමත් කිරක්ම කරග අනවා කියලා හිවේ. මොකද මේක ඔගලන් කිහිපතනෙක්ම මගේ අහලා තිබ දෙයක් නිසා ඊල්න්ගේ තමයි ුත්තන තව තවදයක් මන් ඇත් කරග හනමොකදම මට බොහමඇතක චත්දකීමක් ඉ ද අපි ඔ අවාාධි විතල අපිහිම අප කෙනෙක් කිවතින්හම මැ සමරිසික් කෙනෙක් එහෙමනතම් මම මට ඒද් තියනයි පුද්ලට ඒ් තියනා කියලා දැනගතවති හම අපේ සමාජ හරිම කියන්නේ. අයින් කරලා එකන බ්ලොකූ විශ්ුව එකක් කරනවානේ. දැ මම මීට සතිකීපයකට කලින් මගේ ආයතනේ මගේ ටීම් එකට කෙනෙකු ඉන්ටව කරනවා යනෙත් ලීඩශිප් එකට මයි අ ලීඩ කෙනෙක් විදිහටමයි එන්නේ ඉතින්ය න්ටවීෙකිවර ලා ඔක්ොම කලා පියාවසි ලෙට් කරල ඔක්කොම රට පසේය කිය යපදයක් තමයිට එඩ්ස් ටේනවා කියලා. සහයා සමරසික් කෙනෙක් කියලා. ඉතින් එහෙම කිව්වයි කියලා අපි මොනම වෙලාවකවන් එයාගේ, යා ඒක එයායට ඉස්කොලියා ඒ එයාව ඒ ස්ථනතුර එයාට ලබා දෙෙන්ඩ නුසුදුස කමක් විදිහට අපි සලකන්නේ නැහැ. ඉතිං ඒක තමයි ඇත්ත දැං ඕක ලංකාවේ උනාාන එහෙම. ප මදන්න ලොක ශුවක සහට මලංකාකවිටය මත් සමහන්ට ඔළලුවෝ ඇස්තෙක ලොක කරලා බලාන්න ති බ එහම කිසිීම දෙයක්න කපිට බොහෝම සාමාන්‍ය කතා බාකුණා අයාගේ ඒයාගේ ටෙස්ක කන හැට ඒව මෙමන් අපිත්ත එකක පුංච කතා භහකය දුුණනා යාට අතරම කිව මට යායට ෆලෙක්සිබල්ව අවස්තයනමක දෙයා මේ මේ සැල ඩ ෙනෙක් ගැන මට ල ීඩ ක ති මෙත ක දන්න ගලට එක දනගන්න පුළ ක සැ නෙක්වි ට හම ට ලක්සිබල් ව ගන්නපු ති ඒක නිසාකිව මට මේ රෝග තියන නිසා මට මාසකට සැක් න මේ දේවල්වලට යන්න වෙනවා ඉතින් ඒ වෙලාවට පුළුවන්ද ඒක කරලා දෙන්න ෙ ති මක කිසි ගැටලුවන මයි මගේ බස්සුව මයි ඉන් interviewවී ති. ඒ එන්න ඒක තමයි මෙහැතියෙන මානසිකත්වය ඉතින් ඒක නිසා මඒකත් තවත්තිකා को ගලන්ට අවබෝධයක් ලබලා දෙන්න. ඒවගේ දේවල් නුස්සදුසුකම් ලෙම නුසදුසුකමක් වෙනවා ඔයා අබාධිත වෙන කනම නුසදුසුකමවෙන්නේ. ඔයා අබාධිතවන යා ඔයා හොඳදර කොලිෆයි වෙන රැකයාාවක් කරනවන ඔට පුළුව ඇප්ලයි කරන්න ඩ න් ලල් පස්ස ල තින ට පුළුවන් ඇප්ලයි කරන්නනති ඒ සුදුසකම්මට තියෙන් ොන හැබඒ සුදුසුකම් තිබල ඔයා බාධිත වුණයි කියනෙ එක. ඔයා ග්‍රීන් කාඩ ඩෙකඩ් එකින් ඔයාව රිජෙක්වවෙන්න කිසිම විදිහකට බලපන්නන්නේ නැෑ. ඊළඟට ආය අහන්‍යයක්ක් ඇති මේ ඇත්තටම හරරි දෙමමාපියෝ විදිහට අපිහ අපි අපිහ ඇසේ යුතු ප්‍රශ්න විදිහටයි මනන් ඒව දකින්න ඉතින් එක මකකිනෙ මගගේ හලා තිබම මෙම මගේ දරුව ොඩක් පුංචි. පුංචි කියන් ස්කෝලයන වයසේ ඉතින් ගොලන් සිංහල මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ ඉතිං මෙහයවිල්ල දරුවු අනාත වෙයිද කියලා. දරුවට භාෂාව බැරුවේ ගොල්න්ගේ අධ්‍යාපනය කඩාකක්පල් වෙයිද කියලා. මතග තියාගැන්ඩ මෙහෙ එහෙම වෙන්නේ නෑ. ේතුව තමයි වගේ දරුවට ඉංග්‍රීසි භාෂාව බැරිනං මෙහෙ ස්කෝලෙන්න් ඔයාගේ දරුවට සපෝට් කරනවා එයාගේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දියුණු කරගන්න ගමන් පාසලේ අනත් විශ්්‍යය සම්බන්ධ කටයුතු කරගෙන යන්න. ඒක නිසා කිසිම වෙලාවක ඒක දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් වෙන්න නෑ ඒවාගේම තමයි ආයහන චුටි පැටවන්න අත දරුවකින්නේ එන එක සුදු සුවිදකිලේක තමයි එන්න සුදුසුම කාලියෝ ගොලන්ට මොකද දරු පැටියට මේ ඒයා හොඳට මේ හකල් චයකත්ත එක්ක ලස්සනට බ්ලන්ඩ වෙලා ගලන්ට කිසිම පහසුතාවකින් තොරව මේ රටවල්වල හැදන්න පුළුවන්කම තියෙනවායිතින් ඒක නිසා කිසිම වෙලාවක ඒ දේවල්නම් ලපයමක් ඒදේවල් උගලන්ට බාධාවක් වයි කියලා හිතන්නේ පා. ඔයා. පුළුවන්කම තියෙනවනම් ඕන තැනකෙට ගිහිල්ලා ඇජස්ටෙන්න් ඕන තැනකට ගිල්ලා එඒන චැලෙන් ජෙසල්ට මූුණදන්න්නේේ අභියෝගොට මූුණ දෙන්න ඔයා ලෑස්තිනං අනිත් කිසිම දෙයක් ඇත්තරම බලපාන්නේ නෑ. ඊළෙට තවත් හපු ප්‍රශ්නයක් තමයි හස්බ නැන් වෆ දෙන්නටම දන්න පුළුවන්ද කියලා. ළුවන් දෙන්නම කොලිෆයිඩ් වෙනවනං එක ඇන්න දෙන්නම ඩවන්ස් ලවල් පාසලා තියෙනවනං එහෙමනතන් දෙන්නම ඕනෙට් එකේ කොලිෆයි වෙන jobොබ් එකක් කරනවනම් දෙන්නට ඇපලිකේෂන් එකක් දාන්න පුළුවන් ඒක තමයි වැඩිය හොඳ මකද එතකොට ඔයාට චාන්සස් දෙකක් ඔොයාගේ පවු්ලට හිමි වෙන නිසා. ඊළඟට අහනමතාව ප්‍රශ්නයන් මමඇඩවන් ලල් පා ේවනාට මම රසාාව යො කැටගරය එකකක් දානන්නද කියලද මංගේ එකයි මු ලටම මු ලදත් ම හතා කර දැ ඔ ්‍ර කා පලිකේෂන එක දානකට ොබ කටගරි කිය ක් නැහැ ඔයා එක තීරනය කරන්න ඔයා ොයි හට ඔ ඩ න් වල් වලින් කොලිෆ න්න නැතන යා ොබ්ෙ ෙන් කොිෆයි න්න කිය ීරනය කළ දනවා. එත්ත කොට ගේ ප බ හ හ ද න බෝද හක් ද න ම කිය ද ති බුණන අධ්‍යාපන සදුසුකම කියන්නේ වාට ඔපක කරන්නඩ බහොම පහසයි. ැයි වා රැකයාාවෙන් ්ලයිරනවා කියන්න ඔයාට ලොකු චලන්ජක ටලකු අභෝගයක් ටලකු කීමක්තියවා විීසක් යා ඉන්ටී කරන ෆිසව කන්වස් කරන්න ඒත්තු ගන්නන්න ඔයාගේ රැකියාව කොලිෆයි වෙනවා ඔයාගේ රැකියාව හරහා ඔයා මේකට සදදුසුකාම් ලබන්වා කියලා. ති නිසා යා ඩ න් වල් කොලි ක් නෙක් නන් ්‍ර ඩ න් කරුව ති ම මේ කර මෙ න හ තන අවරද තර පස ස ක්ගන. යා ග්‍රන් ඩ වන් කෙරුවති. යාට හොඳම දේතමයි යෝගේ අධ්‍යාපන සුදුසකම් මුල් කරගෙන ඇපිේෂන් එක ෆිල් කරලා එක ද262ක් කියලා නොක ද2 ක්ේ අධ්‍යාපන සුදුක මුල් කරගෙන ිල් කරලා දන්න මකද රැකාව මුල් කරගෙන දැම්මහම යායට ගොඩක් දේවල් කරන්න තියෙනවා ඇති මගේ පර විිය එක කතාා කර එකත් බලන්න ඔයතකොටට හොඳ අවබෝධකේ සම්බන්ධය ගන්න පුළුවන් ම ැ ාව මුල් ගෙන දැ ති ම හල යවා ගොත් ෙකුට ලාතියන යක් තියෙනවා එගළන්ගේ යින්ටවී වෙක ගිහාම ගලන්ට කියලා තියෙනවා. එයාගේ රැකියාවේ යා ඩේටුඩේ කරන වැඩ එයාගේ ටාස්ක මොනාද කියලා ොලේ ල ද ෙ ඉති ඒ න් ඉග්‍රීසි භාෂාවෙන් එකකො අයිතකොට කියියල දෙන්නවන ඉතින් ඒක නිසා ඒවගේ ගොඩක් දේවල්වාට කරන්න වෙන ඔයා රැකියාව මුල් කරගෙන ඇපිකේෂන් එකක ද2ක්ේ ිල්කරුවති ඉති ඒක නිසා හොදමදේ තමයි ඇඩ්වන්ස් ලවල් පාස් නං. එතනින් ඉඳගෙන අනිටපස ආයෝගලංහනවා මම ඩවන්ස් ලවල් පාස් නැහැ මට ඩිගරිිය එකක් තියෙනවා කියලා ඉතිං ඒඒ ඩිග්‍රිය එක දාලා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. ඇප්ලයි කරන්න පුළුවන් හැබැයිපුංචි ප්‍රශ්නයක් තියෙන්නේ සමහර විට හැම වෙලේම වෙන දෙයක් නෙමේයි යයාගේ ඉන්ටර්වීවෙකේදී ඔයාගේ කේස් ෝෆිසිට පුළුවන් ඔයාගේ ඩවන්ස් ල් කොලිකේශන් එක ගැන ප්‍රශ්ණ කරන්න. ඉතින් එහෙම තත්ත්වයක් එන්න පුළුවන් හැබැයි වායාට ඩිග්‍රේ එකක් තිෙනවනං ඔයාට ඩික්්‍ර එකක තියෙනවා කියල දාලා ඔයාගේ ඇප්‍රිකේෂන් එක සැබමිට කරන්න පුළුවන්. ඉතින් දැමම් මේ කොච්චර මොවා කිව්වත් ඔයාදැන් ග්‍රන් කාඩ පපලිකේෂන් එක දාන වෙලාවට මංරකාලින් කිවගේ ඕන බොරුවක් කියලා දායන්න පුුවන් ඕන ොුවක් වැඩ62 එකේ ෆිල් කරලායාවන්න පුුවන්. හැබැයි ඔයායිට පසන්ටවීවකට යන අවස්ථාව වෙන කොට. දැන්තියන සල්ලිවනි මංහිතනා මේ වෙලාවෙ තියෙන ඩොල හිගගේ යෝක්කොම එෙක්කම ලංකාවේ අඩුම තර්මය එක්කෙනකුට. ඩොලෙස් දාහක විතර වියදමක් දරන්න වෙනවා ඔයා වේසයිකට ගෙවන තැනට වෙනකොට. ඉතිං ඔයා හරියට ඔයාගේ ඩොක්කිමෙන්න්ස් තුන්නෙ නැත්තං ඔයා බොරුවක් කරලනං ඔයා එක්්චරදුර ආවේ. යා ජෙක් තියෙන න්සක වැඩ ඉතින් හෙම ොති ඔයා අර වීසවලට ගෙන සල්ල වෙනගයි ොලස් හක් විතර එක්ෙනෙකුට ඔයා වියදම් කරන මුදල නැති වෙනවා. ඉතිං ඒක නිසා ආදරෙන් ඉල්ලනවා. ඔයා හරියට ඔයා තීරණය කරන්න ඔයාට මේක කරන්න පුළුවන්ද. ඔයා මේකට ඇත්තටම සුදුසුකම් තියෙනවද කියන එක තීරණය කරලා ඊට පස්සේ තමයි අප ග්‍රීන් කාඩ් එකට දාන්න ඕන. ඉතින් දැන් ග්‍රීන් කාඩ ලිංක් එක පන් වෙච් මං මම මගේ චැනලික හරාවගලඟ දැනුම්මත් කරනවා අපපියකට එක තුලලා ග්‍රීන් කාඩ් පිේෂන් එක ෆිල් කරම. ඉතිං එතක මේ දැම්මං කතා කරපු දේවල් හොඳින් යහමුම්කන් දෙෙන්ට හොඳින් අවබෝධයක් ලබාගන්න. wartawan ker la lesstiwalaende linkke kpenwise gamang apik winkadekata atlykaramu. Itinggi hemen manghita no ada karpu video ikke ogga land ti bokomom prametika dauktara hambe nati kia. Iga vike mga it oglang hambe kang oglang paris seming satu tinginna.